අයිබවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වධින් රුපණනි මධ්‍යහන පුවත්විකාශය සමකින් මුලින් මබධානය ප්‍රතිය සිරස්ථල වෙත. පල් නිසා පීඩාවට පත් දීවරයන්ට රුපියල් පන්දහසේ දීමනාව සඳදාසිට කොරෝණ පොකුරට තවත් දෙදහස් හත්සිය අසූනාවයක් මරණ ලැස්තුවත් දෙදහස් හැත්ත ඇත්තුුණ දක්වා ඉහළට. ආබනිික පෝර නිසා අපනයන භෝගවලට ලෝකයෙන් ලැබෙන්න යන මිල. වන අලි මැදින් අන්තර්ජාලය ස්යායන කරුහුල ගස් පැව දරුවෝ. ලෝකය යළි ගුඩනගන්න ජි හත සැරසේ. ස්ස්බනෞකා අනතුරින් බලපැහමට ලක් වූ මුහුදතරයේ පිළිබඳ නිසි අධ්‍යේනයක් සිදුකිරීමෙන් පසු කඩිනමින් දීවර කටීතු සඳහා වවෘත කරන ලෙස, ආග්‍රාමාතය මහිද රජපක්ෂහතා නිලදහරින් වෙත උපදෙස් දුන්නා. මග මුසිට පානුදුරක්වා මුහු කලාපේතු දීරට කටයුතු සිදුකිරීම තාවකාලිකව අත්හිටවාතිබෙනවා. එම මුහදු කලාපේ පිළිබඳ නිසි අධ්‍යේනයක් සිදුකර කඩිනමින් දීවර ජතාවට විෘත කරන ලෙස, අරඩීගහ මන්තරේ පැවති සාකච්ඡාවකදේ අග්‍රමාතිවරයා පැසයි. ක ගනිගැනීම සිදඇ හන පිබඳ පූර්ණ වශයෙන් ක්සර කිරීමේෙන්ම වන්දි ලාගනීම සඳහා යිති ක්‍රියාමාර්ග ඩිනමින් ගන්න ලෙස ග්‍ර මත්තිවරයා ැනුම් න්න. නැව අදාල ස්ථන නිත්ර ගැනීමට ක්‍රියාමාර්ග ගන්න ලෙැ මහිද රජ පක්ෂ මහ උපදෙස් ලබාදදුන්නේ. අදාල නතිමේ ට තු නීතිපති දෙ පාත්තුමේන්තුව ික්ත්ව ද ්‍රමත්තිවරයා කියයා සිටිය. මේක සාමාන්‍යයෙන් මාසේකර පාරල් ලංකාවට එන පෝෂිතනවකාවා. මේක ර්තුමා සිත්තාව මේක අප්‍රල් මා සිත්තාව මේක මයිමාසේයපපු වෙලාවවෙ තමයි මේ අනතුරට ලක් වෙන්න. ලංකාවට එන්න නියමටව තිබනේ. යි මස දහත කුණාට තත්වේ නිසා දහන මේ රෑ ලංකාවට ඇවිල්ලා පාලන මැදිරින් අවසරග එක නැඟුරන් දාලා තෙද්ද පැය දොලහකට පස්සතම මේ ගින්න පටන්ගන්නේ එතෙක් කිසිම අකාරයකට මේ නවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වරා අධකාරක දනු දල තිබන්න නැව ඇවිල්ල පැය දදාහකට පස්සේ රා අධකාරයට ගොලෝ කියල තියෙනවා ඒගුලගේ එක බැහලුමක තෙල්කාන්දීමත් තියෙනවා එක හවස පරයන්තටාව හම එතකටඒ එක සකරගන්නට ගොට වශ්‍යයක ගන්න පටන්ගරගනි විනාටි පහලක ඉගලතා කරලකව උදවශන එක නිවාගත් කියල. හවස දෙකට එකන නව ලංකාවට කියල පැෑ දාහතරක පස තමයි දෙවැනිවතාවටත් මේ ගින්න පටන්ග මේ මටකාව කිවන මේ ඉන්දියයාවසා රටවල දෙකත් එ බැදිය ඇතුවෙෙන් එපයි කියලා තියෙද්දී ඇයි අපේ වරය මේයාලව ඇතුල් කරේ කියලා ඒක ඩැන් ුවත් පත්වල තියන අන්ඩුව ගහන චෝදනාව මක පැදි කරන ඒ ගරු අ පැත්තුවන මේ නැව දම්මුලින් වගේ පෝෂිත නවකවගේට පීඩ වෙස්ල්ල එකක් පීඩ වෙසල්ල එකක් සාමාන්‍ය වරයන් වරටයට යන මේ නව මේවතාවත් සිගපරම් පිටත් වෙලා ලේෂයවට. ල සෞද්‍යාබයාට කියහිල්ලා කටාවලට කියලා ඉන්දියවට හිලතම ලංකාවටාව. එ කිසිම වරයක මෙගොල්ල බරගත්තේ නැ කියනතා බොරුවක්. හම වරාටම මෙගොල ගියඒ හම වරයකමගොල්ලු බැලුම් කටයුතු කරා එම කවුරු ප්‍රතික්ෂයකරපු නවක් නෙවෙයි මේනව. මේ වනවිට සඩකට පස්වෙන්දා මේ නැවේ විඩාර්ක ලබාදිලා තියනවා නව හමුදාවත්ක ගිහිල්ලා ඒ අරගෙන විඩියාරක දැන් සඩික බාරය තියෙනවාස හාභ මාස්ට ැබුණු දත්තාානුව මේ වරායවල් සියල්ලටම ගිහිල් අතමයි අපිට එන්නේ. තරේ එනිසා ඒකස අපට රටටත් පැහැදිල් ලෙස නීති අනුකූලව අපට කියන්න පුුවන් තත්වයක් තියනවා. අතර නැ ගෙන ගැීම හේතුෙන් දීර නතාවට මුුණ දීම සිදු ඇති දීවර ැලු පිඳබව මෙහිදීසාකචා කරන. දීවරකර්මාන්තෙස දැනට ලංකාවටේ දීවරකමාන්තය නවත්වල නැ මුත් කොටසකස දීවරකර්මාන්තය නැවත්තුවා සර්ත එක අපි ගිල බලපු ප්‍රදේශයේ. පානදුරන්ඳදල මීගමූ දක්වාමේ වෙරලා සන්නේ දීවර කටයුතු විතරක් එක සිය වෙලා නැත්වේ. මේකටනෙ ටල යන හිද සහල්ලට දීවරයාතරා කියල වැදදිලා මොනහරි හානයක් වුණොත් දීවර නතාවටත් හානයක් වෙන්න පුලුවන්. ආම්පන්නක් හක් සමහල්ලාට අලාභාහනි වෙලා තිබුණ මේ දෙක දිහා බල්ලස්ස තාමත්ේ කලාපයි දීරටුතු අ හිටල තියෙන්නේ ඇස දැට තිය ැටල ලා යන්න ද. මේ ඇතිවෙච්ච බලපෑම හිදස රිජුවමින් නෝ පුල් සිදාහක් විතර වගේස මීගමුව කලාපේ මේ කරමාතය අහිමවෙච්ච සයදදා උපදෙස්තුන රුපියල් පන්දාහ දීමනාවේ එකටට දෙන්න කියලා. බැත් තාම වකන්සේ රුපියල් පන්දාහැදීමනාව අපිට දෙන්න බැරිවෙලා යනෝ ඒ පිරිසට ඒ සල්ලිටික සල්ඳට දෙන්න ඇැකි. හරිස තවත් කොරෝනා මරණ හැට දෙකක් තහුරු කිීමත් සමඟ මරණ ලැස්තුව දෙදහස් ඇතෑ ඇතුන දක්වා ඉහෙළකයා. සුගේ මස අට වදා සිට තිස්සෙක්වදා දක්වාසිදූ කොරුණ මරන හතක් සහ මේ මස පළුවදා සිට දහවඩා දක්වාසිදූ මරණ පනස් පහක් ඊට ඇතුළක්. ඒ අනුව සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, ඊයේ දිනේ අවසන් වනවිට දෙදාහ සැතැතුනක් දක්වා එහ කොස්තිබූ බව, සෞௌඛ සේවා අධ්‍යක් ಜනල් රයාතහාවරු කළා. අලුතින් තහවුරු කළ මරනා අතර, කාතාාවන් විහද ෙන්ෙකු සහ පිරිමි පුද්ගලින් තිස් පස් දෙනෙු සිටනවා. ෙරටින් වාර්තා වූ සමස්ත කරුණා ආසාධිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ දහට දහස් නවසය විසිතුනක්. රෝහල්වෙල ප්‍රතිකා ලබමින්සටන සංඛ්‍යාව තිස් දෙ දහස් අටසය හතලිස් අටක් බවයි සෞක සේවා අධ්‍යක්ෂ ජඩර්රයා පැවසුවේ. එකක්ලක්ෂ සූහතර දහස් අනු දෙනකු පූර්ණ සේ බා රහල් වලින් පිටවගොස්තිබෙනවා. අද දිවේන පුරාම් පවතින මේ අව ලොක්්ඩව් එකේදී පට දකින ප්‍රධානම දේ තමා දේෂයම රෝගයකට අසනීපුුණ හම කොවිට් රෝගය වැලදේ කිය බය නිසා හුග දෙෙක් රෝහල් ගත. න්න ප්‍රමාද අඩුවේ අඩුවේ කියලා ඉන්න ඒහමත් නැත්තා සමහර වෙලාවට අපේ රෝහල්ල මේ වෙනකොට රව සෞඛ්‍ය සේවකයන්ගේ සහ අනෙකු තරෝගීන්ගේ ආරක්ෂාව වෙනුවේ වෙනදා වගේ ගිය ගමන් රෝගීන්ව භාරගන්නේ නෑ ඒ අවශ්‍ය කරන පරීක්ෂණ ලක් කරලා ඒ සියලු කටයුතු වසිින් තමා ගෙනියන්නේ මේක සමහර වෙලාවට කෙනෙකුට දකිින්ඩ පුළුවන් හිරිහැරයක් ඇටට නමුත් මේ හිරිහැරයක් නෙවෙයි සේරු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ඒ පිළිබඳවත් සැලකිල්ලට ගෙන සමහර වෙලාවල්ලට මේ අය ප්‍රමාධ කරන මම ජනතාවගේ ඉල්ලා සිටින්නේ සුළුවෙන් හෝ හේතුවක් මත අපිට රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍යයික ලහිතෙන සෑම අවස්ථාවකම මොනම හයතුවක් නිසා හුව කල් දමන් නැතුව, රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගන්නට ඒයේ දිනේ දී කොරුණන ආසාධිතයෙන් දෙදහ සත්්‍ය අසූ නවදැෙන්කූ හඳනාගේ නැති බව සෞඛ්‍යශ සඳහන් කලා. වැඩිම ආසාධිතින් සංඛ්‍යාවක් වාර්තාාව ඇත්තේ ගම් පාදිස්්‍රිකෙන්. ඒ ආසාධිතීන් හත්සය හතලිස් එක් දෙෙනකු. ොඹ ස්්‍රක්ක සාධතිී පන්ේ පස් දෙනකු වාර්තාාවනා කල්තුර දිස්්‍රික්කෙන්දා සාධිතයෙන්න් එකසේ අසු එක්දෙනකු වාර්තාාවීති වෙනවා. ගතූ පෑ විසිහතර තුළ නිරෝතායන නීති ල්ලංගනය කළ පුද්ගලින් එත්්දහස්සව විසි හද්‍යනෙකු අතරන් ගොඩ ගත් බව, පොලිස් මාධි්‍රකාශක නියෝජ පොලිස්පැති අජිත්‍රෝණ හතා පවසනවා. த்தரு சச்சர்ண சீமா தீர்க்க்கது. அத்தியவஷ சேவாபன் அகண்டுவு பாத்தாகினையாமட்டு ரஜ்ய பியவர கனது பனவா. එ හතර වන දක්වාතිබූ සංචරන සිම යලිත් ලබන විසි එක්නද අලුවේ මහත්‍ර ක්වාදීකකිරීමට රජතීරණය කලා. එන්ුව අ දිනේදී දිවිනට මක්‍රාත්මක වන පරිදි සංචරන සිීමම ක්‍රියත්ම අතර, නිරතායින නීති උල්ලඟනය කරන්නන්ස්යා මෙහෙු තවතුරටත්සද වනවා. මතරඒ දිනේද නිෝධාන නීති උල්ලංකනය කළ එක් දහස් විසිහද්‍යනෙක අතරන්කොටකත් බව පොලිසිය ප්‍රකාශ කලා. ල මත ශක වරයා ස හන් කලේ තක්වා නිරෝධා නීති උල්ලංගනය කළ පුදගලින් තිස්දාාහතලිස් දෙකක් අතරකෝටින් නැති බවයි. මෙහතර ඒ දිනේද තලංගම සිංක පු ප්‍රදේශයේසි කළ ද්‍රෝන මෙහමින් රෝධා නීති උල්ංගනය ක පුදගලින් හත්දනෙකු අතරකට ගැති බෙනවා. පලාතර සංචර ීමම ලඟගනය කරමින් ගම කිරීමට තැත්කල පුදගලින් අනු එක්දනකුද හරවාය වූ බවයි පොලිසිය සඳහන් කළේ. වෛරසයක් සම්බන්ධ රෝගයක් ඉතිඒ නිසා ඒ වෛරසය හැසිරීමමානුව. ඒවගේ එහි ව්‍යාප්තියනුව වසංගතරෝග විශේසක්යීන්ගේ නිර්දේශානුව සංජර්ණවීමාව නැවත විේෙක්වෙල දින දක්වා දීර්ගක කරති බෙනවා. ොදු ප්‍රවහන් සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පෙර පරිදිමඒවගේම අත්‍යවශ්‍ය සේවා පමණයි ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට අයිති රාජ්‍යායතනවල ප්‍රධානින් අවශ්‍යම ප්‍රමාණයකට පමණක් තමන්ගේ සේවකයින්ගෙන්වා ගැනීමට කඩීතු කළේ තුයි ිලිවරි සේවා පාත්වාගෙනයාම තෞදරටත් දිරිමත් කරනු ලබනවා එඒවගේම බැංකූ. පවත්වාගෙන යාම පිළිබඳ ඉරනාා එකක ඉදිියයේ දිනිකුත්වීමට නමිතෝ තිබෙනට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන අලවිකර ගැනීම එවගේම කෘෂිකර්මාන්තයේ යෙදීම පිළිබඳව කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ආනායිනයට අපනයිනයට සම්බන්ධ නිෂ්පාදන කටයුතු එයා කාරයටම සිද වෙනවා. නිෂ්පාදන කර්මාන්තෝලි ය දෙනායට එයා කාරයයට රෝධාය දීති නොට අත්ව එ නි්පාදන සිදු කිරීම හැකිියාව තියෙන. මෙ අතර සංචරණ සීමමා දීර්ක කළද, ආහාර ඇතුළූ අතවශ්‍ය ාන්්චජනතාවට ලබාතීමේ ජංකම සේවතවතුරටත් ක්‍රාත්මකයි. මෙ අතරාද සහ හෙට ඇන දෙදින තුළ දිවේනේ සියලු මාර්ික මධ්‍යස්ථාන, තොග වැලදාම සඳහපමණක් විියෘත කිරීමට වජ්‍යතේරුුණියය කළා. ව සහල් සீනි කිරිපිට සහ බඩනු ෂ්පාදකී ஆනායය කරන්නන්, ගබඩකරුවන් බෙදාහறின்னන් සහ தொகவிழுந்துள், ස தொොக පළිබඳ දත්த்த දිනහතක් තුළ පරිபோக் කටයුත් පිළබඳ අධකාරය වෙත ලබා යුතු බවට වන, ගැසත් නිේතනයක් මෙවන විටනිකුත් කරතිබෙනවා. එம் என்ම එම දිනහත තුළ ඔன் පරිபோகி අධකාரிய ලயாපදිංது அනිபாறிவநතர எலස ලயாපதிංචකින් துறව ෙசදු සහල් නිෂ්පාධකයකුට හෝ වේමෝල් හිමියකුට තොග තා කැනීමට අවසර හිමිවන්නේනෑ. මෙත්‍ර දිවයින පුාතැපැල්කාරර්යාලද අදදිනේදීත් වෘතයි. සංචන සීමා පනවා ඇතිකාල සීමාවය වෝද ජනතාවගේ දීමනා කිවම් සිදු කිරීම සඳால் මෙිලිස තැපැල්කාරයාල වෘර්තව තැබනවා. විත ප්‍රදශවල සිට තිනපතා උතරට පැමණිණ වාහන ලියාපදිංචිකර හඳනාැනීම ෂස්ටිකර ැවීමේ වැඩසිටහනක් අදු දැසනා රම්භ වනා. උතුරු පලාතට පැමණ සියල වාහන බෙලිස පරික්ෂාව් ලක් කරෙන බවයි අප වාර්තාකරුවන් සමහන් කළේ. වි என்னන්නත් ලබාදීමේ වැඩසටන් දිවේනේ විධස්ථාන වලදී අද දිනේත සාර්ථ කලෙස ක්‍රාත්මක වුණ. මෙ අතර என்னත් කරන වැඩපිල්වෙලින්ඉවත්ව සිටින කොළඹ ශ්‍රකගේ ප්‍රදේශලය කම්ம்பරුන් සහකාරල කම්රුන් ග්‍රාම නිලදහරින් සහ සම්වර්ධන නිලදහරින් සෞඛ්‍ය අමාතිවரிய සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්තුවා. න්නත් කරන වැඩසටහනි නිවත්ව සිටින ොඹ දිස්ුරු කියේ පරිපාලන නිල හරින්, සෞඛ ්‍යමමාත්‍යන් ශ්‍රේදී අමාත්‍යවඩිය සමගසාකච්ඡාවකට අද පෙරවරය කොළ හට පමන එක් වුණ. මෙවසාකච්ඡාවේදී ගන්නා තීරෙන අනුව ඉදිරි පියවර ගැනීමට ඩීීමිත බවයි එම නිල දහරින් සහන් කලින්. මේ ත චේනයේ ෂ්පාදිත සයිනුෆාම් එන්නත, දොඩන් ගොඩ සෞඛ වයිද නිල දහර කොට් හාසේ, රාජ්‍ය සහ පෞද්ගලික යිතනවල නිල දහරන්ට මෙෙන්ම පදිංචිකරුවන් වෙත ලබාදීම සිදු කරුණා. සෞඛ්‍ය අරක්ෂි ක්‍රම වෙදවලට අනුවු වැඩපිරිව සකස්කිරතිබූ අතර සේලු දත්ත පරිගනක ගත කිරීමද සිද වුණ. කොලිය පිටි සෞඛ වයිද නිල හර කොට්ටහසේ පදිංචිරුවන් එක් දහස් සි එක්දෙනෙකු සඳහා, සයින්ුෆාම් එන්න ලාතීම සිද වන. වයිස අවුදු හැට වැඩ පුද්ගලින් සඳහම හිදි වැඩ අවදධනයක් යොමු කෙරුණා. ුවරෙලිය අමගම්මුව මස්ෙලිය සහ කොට ගම සෞඛ වෛද නිල දහරරි කාර්යාල බල ප්‍රදේශවල ජනතාවට කොරුණා එන්නත් ලබාදීමද සිදු කරුණ. නුවරලේදි ශ්‍රිකගේ වතු ග්‍රමීිය සහ නගර ආශ්ුද ජනතාවට එන්නත් මාත්‍රා හතලස් දහසක් පමණ ලබාදීමට සැලසුම් කරතිබෙනවා. ගම් පහ ප්‍රදේශවාසීෙන් සඳහ සයින්ු ාම් මෙන්නතේ දෙවන මාතාව ලබාදීම ගම්පහ නගර සහ පරිිශවේදී සිදු වන ශුලංකගුවන් හමුදාවේ වෛද නිල දහරින්ගේ මැදිහත්වීම යටතඒ එම වැඩ පි වෙලක්‍රාත්මක කෙරුණ. ක් මොරගහතැන්න ශ්‍රේීමමහ හරස්ථානයේදී සයින් ාම් දෙ වෙන මත්‍රාව ලබාදීම අද සිදු කරුණ. අරුක්වත්ත තුර සහ නැගෙන හිර ග්‍රහමසේවා වසම් වල ජනතාවසඳහායි මෙලෙස එන්නත් ලබාදීම සිදුකෙරුණ. ගොත්තටුව සෞඛ වෛද නිරදහරි බල ප්‍රදේශව, රාජසිංහ ගම මහජන සෞඛ්‍ය පරේක්ෂක කොට් හසේ සයින් ෆම් එන්නත් ලබාදීම අ සිදු කරුණ. ඒ මුල්ලේියාව මහචර එදිරිවිර සරචද්‍ර විද්‍යාලයේේදේ ඒ පිරිබඳතුරතුරුගෙනෙන්නේ අප නියෝජිත නජත් මාතරගේ දෙවෙන පුරා සයිනාම නතේ දෙවෙන මත්‍රාව ලබාදීමේ වැඩකටයුතු දැ දනවල බොහොම උනන්දුවෙන් යුතුව සිද්ධ වෙන අපි මේම හොතේ පැඳී ඉන්න මහචාරය ඉදිරිීර සරචත්‍ර විද්‍යාලය ගොතට ප්‍රදේශය ඔබ මේ දකින්නේෙ සයින්නෆාම් දෙවැනි මත්‍රවල ගනි සදහ ජනතාව විශාල වශයෙන් නැදෙන ආකාරය. අද දවසේදී එක්දහස් දෙසය තිස් අට දෙනකුට මේ පරිස්ශ්‍රේදී සයිනෆාමයි නතයේේ දෙවෙවැනි මත්‍රව ලබාදීමට සූගන. ඇතර සයිු ා එන්නත පලන මාත්‍රාව දුොස්ලක්ෂ නවදහස් දෙේ හැත්තෑ හහිදිනකුට ලබා ය තිබෙනවා. දෙවන මාත්‍රාවවද හැත අ දහස් විසි පස්සෙකට ලබා ඇති බවයි සෞඛ්‍යමත්‍යංශේ සඳහන් කළේ. කොවිශල්ඩ දෙන්නත නවලක්ෂ විසි පන්දහස් දෙේ හලස් දෙදනකුට බා ඇති අතර. දෙ වන මත්‍රාව තුල්ලක්ෂ පනස පන්දහස් එකේ හැත්තෑ හදදිනෙකට ලබා තිබෙනවා. ස්පට්නික් ව එන්නනතද හැට හර දහස් නවසය සූහහිදිනකට ලබා ඇති බවයි සෞඛ්‍යමත්‍යයන්ශෂ සඳහන් කළේ. ආබික පොහොර භවිතයත් සමග තේ ඇතුළු මෙරට අපනයි නබෝග සඳහා ලෝක වෙලඳ පොලේ ඉහල මිලක ලැබෙනු ඇැයි. අමාතේ රමේෂ් පතිරන මහතා පසනවා. වැලිකර්මාතා මාත්‍යංශයේදී පැවතිසාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳන් කළේ. ඒ පොල් බ වැනි වැලි ෝග සඳහා කාබණික පහොර භාවිත කිරීමේදී ගතයුතු පේවර පිළිබඳ මෙහිදි අවධානය මූුණ. දිලීර නාශක සඳහා වශ්‍ය රසායිනිදුරක්ව, රජය හරහා ආනයනය කර අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට පියවර ගැනෙනවා. ඉවක් බවක් නොමැතිව ෘෂී රසයින හා රසායිනික පහොර භාවිත කිරීම නිසා. පරිසරයට සිදුව හැකි නිය වලක්වාාගනීමට කටයුතු කර බවයි අමතිවරයා සන්ධාන් කළේ. මෙහිදී රජමාතතිවරන් වන අරුන්ික ප්‍රාන්දු ජනකවක්කුම්රයෑන හතරුන්ට අදහස් පල කලා. න මේහ සම්බන්ධයෙන් අත්‍යවශ්‍යම දිලීරනාශක ඇතුළවෙවැනි උපත් රෝගී තත්වයස අශ්‍යන ප්‍රසායනික දව යම්කිසි ප්‍රමාණයක් රජයහර ආයකොට ෘෂකරම අ්‍ය ජෙන්නල්වරය බාරය බාගෙන එම රෝග ප වශ ද දහසර නොමති ලබද ලති ෙන ඒක විශේෂ ක් නැතිව රාය රායක හ ද ද ල ෙන පිබඳ මකෙක් දැනවත් අත්‍යවශ කර සු ප්‍රමාණයක් ගවට අවසර ලබදීලව ඒවගාවක් තයි නයිත්‍රජ. උුන්ක් අ විසේසක් කියන කතාවක් ඒක මොකක්ද අපි තින විකාල්පිම කො නයිටජන අි සපයාගන්නන්නේ කියෙන කාරනාව තමයි අපි තියන එක භියෝගයක් ඒක උඩ අපිසාකච්චව කකාලා ගියවුරුද්දේ අප්‍රේල් මාසි තියවෙනකොට සාමාන්‍ය මේ තේවොල්ට කුඹරුවල්ට ඇරඩ අනිත් පොහර මටිටොන් හැත්තන ඳහයි දීලා තියන්නේෙ මේ පාරක්ලස හත්තන දහත් දීලත් පොහොරනෑ කියනවා. එක යන පොහොර තියෙනවා තියනෑ තියාගෙනඉවා. ආභික පහර ාවිතයෙන් වස විසන් තොර ආහර නිපදවීම මේ අභියෝගය ජයගතහැකි පබව. අඩුරාධ පුර ශ්‍රවස්ථිපුර ප්‍රදේශය නිරක්‍ෂණ චරිකාවකට එක්ෝ රාජ මමාතයේ ශීද්‍ර රජපක්ෂ මතා පැවැසවා. මොකද මේක අලුත් අත්දැකීමක් ඉතින් අපේ ගොවි මහතොරුන් ලබන කන්නේ ඉඳලා වස විස යොදන්නේ නැතුව කොහොමද මේ අියෝගැන්වලට මන දෙන්නේ ප්‍රායෝග අභියෝගන්නට මූන දෙන්නේ කෙනෙක පිළිබඳව අත්දකීමක් ලබන්න තමයි අපියාවේ. ්‍රට පහොර යෙදුවේ නැතිවුණහම. ගෝයම්ම ශක්තිමත්ව වැඩෙනවා. රටපහොරවලින් වෙන්නේ ගොයම මුරුදු වෙනකයි. ගොයම මුරුදු වන්න්නහම බාහිරෙන් එන පලිබෝධ හානියකට ඉක්මනට ලක්වෙන්න පුළුවන්. සමන්තුරයේ පොලිස් වසම, මල්වත්ත ප්‍රදේශයේ නීති විරෝධී අුින් මත් පැන් පෙරමින් සිටිපුද්ජලයෙකු බැරලයක් පොපුරායාමින් ද්‍රිවිතක්ෂයට පත්ව තිබෙනවා. ද වත් ද ල තුවල් ලැබූ බවයි පොලිස් මාධ ප කාශක නියෝජ පොලිස්පති අි රෝගණන හතා සඳහන් කළේ සමන්තුර පොලසිේ විසින් කරලාද විමර්ශණයකද අනවරණය වී තිබෙන්නේ නීති විරෝධී මත් පැන් පෙරීම සිදුවන අවස්ථාවේදී ගඩා සහිත බැරලයක් පෙපිරීමෙන් මෙ සිද්‍ය ද ව දියේද. ල් අත්ත ප්‍රදේශය පදිංචි පනස්තුන් හැවරදි ඒයාම්බරම් තංගවෙන් නැතියකු මියගොස් තිබෙන ධර්මලින්ගම් අශෝක් නැමතියෙු තුවාල් ලබා රෝහල් ගත කරති බෙනවා මෙම මරණයට අදාලව මහෙතවත් පරීක්ෂණයේ දිනේදදි පවත්තුන් ලබෝ අදදිනේදී පශ්ාත් මහරපරක්ෂණයක් පැත්්‍රීම නමිතෝ තිබෙනවා මේ සිද්ධියයට අදාලව විද්‍යාත්ම සාක්ෂි ලබා ගැීමසා විශේෂක්යින්ගේ මත ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ කටිතු කරන ලබු මේ අර හොරහසේනීති රධ මත්තැන් පෙර ස්ථනයක් වැැලීමට වැලිට පොලිසිය සමත්තුා. වැලුම් කල කැලෑබද ප්‍රදශයෙක් මෙම නීති විරෝධහි ක්‍රියාව සිදුකරඇති බයි පොලිසි පැවසුයි. ගේෑස් ල්න්ඩ ගඩබරල් තුනක් සහ තවත්තුප කරන පොිස් හරයට ගෙනැතිබෙනවා. පසුව කළ විර්ශණවලදීස් සැකරන් දෙදෙකු අතර ගොටැනීමට පොලිසිය සමත්තුනා. ිියඳල හැිම ප්‍රදේශයේ පවත්වාගෙන ගේිය නීතිවිරෝධී මත්ැංජවාරමක් වැටලීමට පොලිසිය සමත් ව. ගෝඩා බැරලයක් තුළ මියන් සිටින ආකාරය හිදී දැගනීමට ලැබුණ වයි අපවාර්තාකරුවන් සඳහන් කළේ සකරුවන් දෙෙනෙකු අත්තනංගුවට ගෙනඇති අතරම්. අධිරනයට දිරිපච්චරමින් අනතුරුව රුපය ලක්ෂ තුනක දඩ නියම කෙරුණ. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකිව, වල් අල සිටින ප්‍රදේශසේ ගමන් කර අන්තර්ජාල සඥායිති ප්‍රදේශවයා යන දරුවන් පිළිබඳ පොතක්. කරහල ගස්වව ප්‍රදේශෙන් වාර්තාාවනා. කරුල ගස්වැැව ප්‍රදේශී ලේකම් කොටහසට අයත් පහරිය ගම්මානයේ ජීවත් වන්නේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන ජනාවයි. රල්ලිතර්ශන හමුවේ ඔවුන් විශාල දුක්ග හටකට දිනපතාමු හුණ දෙවා. මෙම ගම්බිම් වලට දුරකතන සංඥා පවා නිසි පරදිනො ලැබෙන විටති. දරුවන් සිදුකරන්නේ සඥාතිස්ථාන සොයා ගමන් කිරීමයි. වකාන්ඩිය කසලට පමිණිෙන මෙම දරුවන්, අන්තර්ජාල පහසුකම් ලබාගෙන සිය අධ්‍යාපන කටේතු ඉටු කරගන්නා ආකාරය මෙලිස දැකගැනීමට ලැබුණ. සෑමදිනකදීම දරුවන් පනස්තෙනෙකු පමණ, අන්තර්ජල සංඥාසයා මෙලෙස පැමිණ බවයි අපවාර්තාකරුවන් පැවසේ. ඇමපේ හම දුපත් යා ගොඩක් මහන්සේර තමට පෝන රදන්න. අපිට පෝනලින් වැඩරන දයක්න අප සික්නල් මද අධ්‍යාප ද ොක් ප ම සික් ප්‍රශන ම උත්තර බද රන සන්ග ඩම වැඩ ද නවා හෙද ස්කල න් දහකුත් ිස් කොල හැම ම රු හද පට වැද දක මර ග . රිද ය ල් හසයනකොට අලි වා හම යින් තම දරුවත් ඩක් වැට කරන්නන්නේ ින්න්සේ දන ජන දර ජන ත්ම ේ දර න් ද ලන න. අ බ පෞල් සඳහාව ියල්ලි ආහර සලාාක ෙදාාදීම දිවේන ස්ථාන ැ රැසකද ක්‍රයත්මක කරුුණා. ෑගල්ල පරතා ගම්පල ප්‍රේශේ අඩු අදැ ලාි පවල් සහහා ේලි හර ද්‍රවය පෙදීම සිදු කරන ශවලංකා පදෂන පෙරමුණු ෑගල්ල ප්‍රදේශ සභහමන්ත්‍රී ප්‍රියන්ත න්ට මහතාතගේ සහභ තුව. හුගේ පෞද්ගලික මුල්ලදායකත්ව ඒ සිදුකරුන. ෑම පවල්ලකටම ුපා ලෙක්දහස් පන්සියක වටින කමෙන් යතු ආහරමල්ලක් මදීම සිද වූ පයි අපවර්තාකරුවන් පැවසේ. ගම් පහ පහළගම ප්‍රදේශී ගංගතුරෙන් අවතන් වූ ජනතාව වෙනුවෙන් වලි ආරසලාකහ බත් පාසල් ෙධතිමක්දස් දුකරුණ.ඒ පහළගම විද්‍යරාවේද්‍ර මහපිරවෙන් විහාරස්ථානයේදේ. පරිවිවාදී බදේ පූජ පහළගම සුම්රතන ස්වමීින් වහසගේ ප්‍රධානත්වෙන් වැඩස හන්න ක්‍රියත්මිකකිරුණු ඩුල්ල ප්‍රදේශ ගතුවර නවතැන් වූ ජනතාව වඩුවෙන් පිසු ආහාර සකස්කර බෙදාාතීම කොදලාවල සංක පිටි විහාරස්ථානයේ දී සිදු කෙරුණ. පූජ කනංගම නාරදිස්වාමීන් වහන්සේ ග්‍යානු ශාසනා ඇතිව දයික සභවේ දායිකත්වෙන් වැඩසරහන ක්‍රියාත්මක කරුණා. පෞල්තුන්සේකට පමණ පිසු ආහාර පිරිනමුණ. හංවැල්ලේ සිට නාගලම් වීදය දක්වා ගඟ ආශ්‍රතව එවේල්. පුකල්ලා එම ව්‍යා්තිිය ක්‍රියාත්ම කරන සූදාන වෙන පිල්ල හිටනමේ වෙලාවේ ඒ ව්‍යාප්තින් කඩිනම් කරන්නන්නම්. සමුදදි ලාබිහි පවල්වලට රජය විසින් ලබාදුන් පන්දහසේ දීමනාවෙන් කොටසක් එම සමාජකයන් විසින්ම තම සවෙච්චාවෙන් වැෑකර. පසු කියදා අධික වර්ශාවෙන් පිටාවට පත් කුලියාපිටිය ඉහලිය අත්ද ග්‍රාමේ තරගත් පවල් සනහා ේලි ආහර ප්‍රධනය කලා. එම අස්ථාවට කරනගර දිස්්‍රක් පර්ලිමේතුන්ත්‍ර සමන්ත්‍රිය හිරත්මතාද සභා කිය වන.